ෙස්ු පහිටතයි දෑබ ප්‍රේම වන්තේනි අපි අද දවසේ ඔබේ ජීවිතයට උන්වහන්සේ මේ වර ප්‍රසාද ජනක කාලය තුළ ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන්න යන කොටසක් අප අද බලන්නට යනවා අපේ ජීවිත උන් වහන්සේ මේ ඇදහිල්ලේ ගමන රැගෙන යනකොට උවන්සේ මොන්න උපස්ථානයද අපේ ජීවිතයට මේ යුගයේ කරන්නේ කියලා අපි මේ කතාව ඇතුලේ බලන්නට යනවා. අද දවසේ අපි ඔබත් එක බෙදාගන්නට යනවා ඔබේ ජීවිතයේ ඔබ පස්සු තැව සෙත් හරවා ගන්නට ඕනයි කියලා මේ වකවානෝ තමයි අපේ ජීවිතවල පසු තැවී සිත් හරවා ගන්න තියෙන ඉතාම වටිනා කාලය මේ කාලයේ තමයි ඔබේ මගේ ජීවිතයේ ඒ පසුතැවීම අපි ඇතුලාන්තයෙන් කරනුකොට දෙවියන් වහන්සේගේ වර ප්‍රසාද මහපොලවට එන කාලය දැහැබර ප්‍රේීම වන්තයන අපි අද දවසේ කෙමින් කෙමින් බලන්නට යනවා ඇත්තෙන්ම මට පුළුවන්ද මගේ හදවත උන්වහන්සේ වෙතට හර ගන්න සැබවින්ම මම පසුතැවීමක් තුළ මගේ ජීවිතය වෙනස් කරගන්න ලෑස්තිද කියන එකයි අපි අද මේ පණිවිඩේ ඇතුළේ බලන්නට යන්නේ දැබ පේපවන්තයේදී. අපිම පසුතැවීම පිළිබඳව නැත්තං අපේ පාපයද සමාම ගැනීම පිළිබඳව අදදැකීම බලනකොට අපේ බයිබලීය ගැන්වීමක් තියෙනවා ජේසු ලස්සන උපමාවකින් අපිට මේදේ කතා කර. ඇති කවුරුත් දන්න උපමාවක්. අපි අද මේ උපමාව ඇතුළේ ඔබේ ජීවිතය රැගෙන යන්නට යනවා දෙවියන් වහන්සේ මොන පැතිකඩටද ඔබට මේ යුගයේ ආරාධනනාකාරන මේ කාේ ඇතුළේ ආරාධනාකරන මේ කාලේ ඔබ උපස්ථාන කරන්නේ යන්නේ කොයි විදියටට කියනෙ කැයි අපි බලන්නට යන්නේ. එතින්. බල නම ක්තුමමාගේ සුවිශේෂ, පාලොස්වනි රිච්චේදයේ, ොලොස්වැෙනනි වගන්තිය දෙෙස. ඉින් මේ . ්චේද කියවන්න දෙයක් නෑහ ඇත්තෙම ඔබේ මගේ අපි හමෝගෙම හදවතය තියෙන උපමාවක් මේ අපි පුංචි කාල ඉඳලා අපි කතෝලික දාමි ගෙනගන්න කොට අපි මේ වචනත්තක් මේ කතන්දරයක් ගොඩා ලංගින්න් අපේ ජීවිතයට කිට්ටු උපමා කතන්දරයක් අපි දන්න උපමා කතන්දරයක් ම ඔබත් ක අද බෙදා ගන්නේ නැති වුණු පුත්‍රයා පිළිබඳව උපමාව බලන්න ප්‍රමවන්තේද මේ නැතිවුණු පුත්‍රයා පිළිබඳ උපමාව අපි තවත් වචන කීපයකින් හඳුන්න. අපි කියනවාකට අකීකරු පුත්‍රයාගේ කතාව නස්තිකාරපුත්‍රයාගේ කතාව නැ අපි කියපු මේ අී නැතිබුණු පුත්‍රයාගේ කතාව මේ වගේ නම් කීපයකින් මේ නැතිබුණු මේ අතරමංවුණෝ මේ පසුතැවුණු මේ ජීවිතයේ කාලකන්නි කරගත්තුූ. පුතාාගැන කතා කරන කොට පසු පස්සේ තව දැවන්ත චරිතයක් හැඟවිලාන්න ප්‍රභවන්තයල. කවුද මේ හැඟබුණු චරිතය. ඒ තමයි සඳහෙබර තාත්තකිනෙක් මේ පුතා පිටි පස්ස හිටියා. මහා ආදරබර තාත්තකිනෙක් මේ පුතා පිටි පස්ස හිටියා. මහා තමන්ගේ ජීවිතයම. ගේ දරුවව වෙනුවෙන් දෙන්න බලාගෙන හිට පුත්තාත්ත කනෙක් මස්සනෙහ බර පියෙක් මේ පුතාපිටි පස්සේ හිතයා දැහැබ ප්‍රේමවන්තේ අද අපි උත්සාහ කරනවා ඒ තාත්තා දෙෙස බලන්න ඒ තාන්ත්තගේ හදවත දෙස බලන්නයි අද අපි සූදානම් වෙන මේ උන්වන්සගේ හදවත දකිනකොට ඔබේ මගේ ජීවිතය ජෙසු කියනවා ඔබට පුළුවන් වෙනස් වන්න. ට පුලුවන් ඔබ ඇන මාර්ගය වෙනස් කරගන්න. දැන් අපි මතක් කරගත්තුත් මේ කතන්දරය ඇතින්ම ඇයි උපමා කතන්දරවලින් ජේසුව ගැන්නුවේ. ජේසුව ඇයි උපමමා කතන්දරවලින් යයාාවට හිතම මිනිස්සුටේ ගැනුවේ. බල අපි පුංචි කාලීදල කතන්දරයක් ඇවුවත් අපි ඔක්කොටම මතක හිදනවා. ඒ වගේ මේ උපමා අපි හමෝටම මතකයි. හැබැ මතකය තුලා අපිමික ජීවත් කරවන්න නැතිය. කයි අප ජීවිතයේ ප්‍රශ්ණය. වන්තේ අපි කවුරු දන්න මේ උපමාවඇත්තවරේ මකද වෙන්නේ මේ තරුණය තමන්ට අයිති සියල්ල තමන්ගේ තාත්තකෙන් ඉල්ලනවා. එත් එක් තියෙන සියලු සම්බන්ධකම් නැතිමනත් කමක් නහැ මට ඕනෙ මොනාද මගේ උරුමය. තාර්ථගින් උරුමය ඉල්ලනවා තත්තයි තාම විවෘර්තව දරුවට තමුන්ගේ උරුමය දෙනවා මොකද කරන්නේ මේ තරුණයා. මේ උරුමයත් එක් ගමත් අපි වචනේ පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා ඊට පස්සේ අපි මේ කතන්දරය මතක් කර ගමු. තවදඋන් වහන්සේ මෙසේ වදාලසෙක් එ මනුෂයකුට පුත්‍රයන් දෙදෙනෙකු සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියානනී ඔබගේ දේපලවලින් මට අයිති කොටස දුන මැනවයි ප්‍රියාට කීය එවිට ඔහු තමාගේ දේපල ඔවුන් අතර බෙදාදුන්නේ මකදන තමගේ දරුව දෙන්න අතරටම සමානව ඒ දේපල බෙදලදන්න. ප්‍රමවන්තේනී. ජේසු අපිට පෙන්නනවා. තාත්තට උරුමයක් තියෙනවා න ඒ උරුමය සමසේ ඔබ සියලු දෙනාටම අයිති. ජේස් ඒකයි පෙන්නුවේ. දරුවෝ දෙන්න හිටියේ දරුව දෙන්නට සමසේ තාත්තා එයාගේ උරුමය දේපල බෙදල දනවා. කරන්නේ මේ පුතාම දේපොලත් අරගෙන ලෝකයට යනවා. ලෝකයට යනවා. දැහට ප්‍රේම් වන්තේ. ඔබ බලන්න. අපි ඕන කෙනෙකුට සල්ලි අප අතේ තියනවනං, මිනිස්සු කොච්ෂර අපි ඩාදරේද. නේද. අපි දැංින් ලෝකයේ අපි දකින්නේ එක. අපි හමෝටම සල්ලි තියනවනං, අපි සල්ලිත් එක්ක ජීවත් වෙන කොට මිනිස්වපිඩාදරේ මිනිස් අපික ලඟින් ඉන්නවා. හැබැයි. සල්ලි නැවෙනකොට අපේ ජීවිතය ප්‍රශ්න එනකොට සහර වෙලාවට අපි ලංග හිටපු අපිට නැතිවෙන්න පුළුවන් සමල අපේ පවුල විතරයි අපිට ඉතුරුෙන්නේ. ඒ තැනට අපේ ජීවිත වැටැෙනුම අප පිඩක් කලතිය. මොදුණ දැන් සල්ලි ගොඩක් තියෙනවා ගොඩදිනෙක් මෙයා වාස්ශරය කරන්න ඇති. මෙයා අමොකද කළේ විනෝද වුණා තමන්ගේ සල්ලි සියල්ලම වියදන් කරගෙන සතුට ජීවිතයක් ගතලා. වැරදි ජීවිතයක් ගත කළ පාපයේ ගිලුණ මෙයා කෙරවල්බුණේ කොතනද ලස්සනට විශේෂය ඇතුළේ මතක්කනවා මොකද කියන්නේ. උන් ඒ කෙනා එපුතා නැවතුනේ ඌරු කොටුවක. හද මේ රු කොට කියලා කියන්නේ ඇත්තම ලෝකයේ බැලුබෝ අපි ඉ අපරෙසිදුුම් අපි දකින අපරෙසිදුුව වැටුණු පාපිෂ්ට දුර්වල තැනක් තමයි මෙතනින් සංකේතවත් කරන්නේ. ඉතාම පහත් තැනක තමයි මේගේ ජීවිතය කෙරවල් වනේ ඉතා උසස් මට්ටමක තමන්ගේ ජීවිතය ගොඩනගපු කෙනෙක් අවසානය කොහද හිටී ඌරු කොටුවෙයි ය ජීවිතය කැරවල් කරන. ොද වෙන්නේ මෙතන ඉන්නකොට තමන්ට කන්න දෙයක් නැති වෙන කොට ලස්සන්තපමාව කතාව කියනවා මොකද වෙන්නේ මෙයාට ඌරු කොටු විතියන කෑම කන්න වන එතකොට තමයි මෙයාට දැනනේ මගේ තාත්තගාව වැඩ කරන සේවකයෝ මීට වඩා දෙයක් ලබනවා. දැබර ප්‍රේම් වන්තේී. අපි වරද්ධ කරලා අන්තීමම තැනට ගියාම තමයි අපිට දැනෙන්නේ අපි කොච්චර පාපිෂ්ටද කියලා. බලන්න උන්වහන්සේ ලස්සන වචනයක් අපිට දෙනවා මගේකත් මේ මැ්දිින් ඔබත්ක කතා කරන්නට හිතුව. බලන්න. උන් වහන්සේ කියනවා. හරි අප ජීවිතයට බලපාන ස්වරූපයෙන්ගන් වහන්සේ ලස්සන කොටසක් කියනවා අප බලන්න යන්නේ මතඋතුමාගේ සුවිශේෂයේ පස් වන පරිච්චේද විසි හත්වනි වගන්තයේ උන්වහන්සේ මෙම කියනවා. කාම මිත්‍යා චාරය නොකර නැයි. බව ඔබ අසා ඇති දන්නවා නේද අප අපි දස පන ඇැතුට අපිට කියනවා කාම මි්‍යාචාය ඔබ කරන්න එ පා කියලා. උන්වහන්සේ කියනවා එහෙත් මම ඔබට කියමි. යමෙක් ස්ත්‍රිය දෙස කාමයෙන් බැලූ කෙනෙහිම ඔහු සමඟ කාම මිත්‍යචාරය කර ඇත වරදට වැටීමට හේතු ඔබේ දකුණු ඇස නම්ය ඔගුලා ඉවතලන්න මුළු ශරීරය නිරෙහි හිලනු ලැබීමට වඩා ඔබේ අවයවලින් එකක් නැතිවීම යහපත. දන ප්‍රම බන්තේන. මොකදදජේසු අපිට මේ උගන්වන්නේ. උන් වහන්සේ කියනවා. ඔබේ ජීවිතේ ඔබේ පාපය ඔබේ අත්බැහිකම ඔබේ වටෙන්න යන සිද්ධියට හේතුව ඔබේ ශරීර අවයවයක් නං ඒ නැතුව ඔබ ජීවනය ලබන එක වසනාවක්. මුළු ශරීරයම නිරයට වැටෙනවට වඩා. මොකද වුණේ අර මනුස්්‍යය ජීවිත කාලය ඇතුළෙම නිවයට වැටුණා. ඒ පුතා තමන්ගේ ජීවිතයේ කෙරවලතම වැටුණා. ඉට වඩා යන්නතනක් නැහැ. එතනයි එයා පැහැදිලි කර ගත්තේ මට වෙන ගමනක් නැහැ. නැවත මගේ තා තලඟට යන්නටඕනේ. සමහරවෙලාවට අද මේ අපේ වචනය අහන ඔබ සමරවෙලාවට ඒ වගේ ඔබේ ජීවිතය වැටෙන් ඕන අපහසුම තැනට සමරවෙලාට තමුම් අපිරිය කරන තැනක තමු වැටිල ඇති හැබැයිඋන් වහන්සේ ඒත් ඔබ එන කම්බලාගෙන ඉන්නව පේමවන්තය ඒකයි ඒ තරුණයට ගුණේ ඇයට හිතුනාා මගේ තාත්තගාවට ගිහිල්ලා ම සේභකයෙක් වගේ වැඩකිරුවෝත් මීට වඩා යහපත්කේ. මොකද මෙයා ගියා තත්තකාවට තාත මොකද කලේ මගේ මැරිල හිතපු පුතා ජීවත් වෙන්නවා අපිාව පිළි ගමු මොකද කළේ විශෂය ලස්සනට කියනවා තර කර වස්සව මරන්න කෙලා කියනවා සේවක ඉන්ට කියනවා දන්න හොන්ඳම කබාය දාන්න පාවාහන් දාලා පිළිගන්න අද මගේ ගෙදර ලොකුත්සවයා ද ත නැට අරපුතායනවා කොයි පුතා ලොකු පුතායනවා ොකපුතා ඇවිත් කියනවා. මගේ යාළුවොත් එක් මගේ යාලුවත්ත එ එක සතුටු වෙන්න මට මේ ඉ එලු ගාලෙන් එක එළුවෙක් දෙන්න ඇති තාත් තරකරපු වස්සව මරලාද. ඇයි මේ අක්කොම නාස්තිකරගෙන ඇවිල්ලතියෙන්. හැබැයි අරස්සනෙහෙවන්ත ප්‍රියා කියනවා. ඔබට තමයි මේ සියල්ල අයිති මගේ පුතේ. හැබැයි මට මැරුණු පුතා. මංගාවට ඇවිල්ලා ඒකයි යායි ජීවත් වෙනවා ඒකයි මම සතුට වෙන්නේ හැබැයි ඔබට තමයි මේ සියල්ල යිති ඒ කියන්නේ අප පැහැදිලි කර ගන්න ඕන දේ තමයි අපි යහපත්ව ජීවත් වෙනකොඩ වනං අපි අපේ ජීවිතය ඇතුළේ ඉතාම හොඳ ජීවිතයක් ගත කරන වනං උන්වහන්සේ කියනවා ඔබට තමයි මගේ සියල් ලායිති හැබැයි උන්වහන්සේ ඒම කියන ගමන් උන්වන්සේ කියනවා රෝගියකුටමිස නිරෝගියකුට වෙදෙකුගෙන් පලක් නැයි කියලා. දෙවියන් වහන්සේ අපේ දෙව්‍ය වෛද්‍යවරයා නන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබේ මගේ ජීවිතයට උපස්ථාන කරන්න. ඔබේ මගේ ජීවිතයට අවශ්‍ය සුවය නිදහස්ස දෙන්න උන්වහසේ බලාගෙනන්නවා. ඒනම් ප්‍රේම වන්තේ රෝගී අපි උන්වහන්සේ වෙතට යන්නට ඕනේ. රෝගී අපි උන්වන්සේට විවෘත වෙන්නට ඕනේ. රෝගී අපි උන් වහන්සේගේ සේවේ ඉල්ලන්නට ඕ. ඒ වැදදුරාගේ සේවය අප ගත්තතෙන්. අපේ ජීවිත නිදහස් වෙන්නට යනවා. අපේ ජීවිත ඇතුවේ සුව සහනය අපි ලබන්නට යනවා. දප ප්‍රේභමන්තයනී. ඒ නිසාහි උන්වහන්සේ අපට කියන්නේ. ඔබ පසු ඇැවිලා සිත හරවගෙන මාවිතටෙන්ට කියලා. අපිට පුළුවන්නන් උන්වහසේ විතට යන්නට අපට පුළුවන්නන් උන්වහන්සේට අප හදවත දෙන්නට උන්වහන්සේ ලැස්ති යි වෙන කරන්න. උන්වහන්සේ ලැස් ඔබවයි මවයි වෙනස් කරන්න. දෑබ ප්‍රේම වන්තයනී ඇත්ත ඔබ මම කතෝලික වීම වවාසනාවක් යන්නේයකයි අපි හම වෙලාවකම අපි හැ මෝඩම උන් වහන්සේගේ ආදරය බුක්ති විදින්න උන් වහන්සේ සුවය බුක්ති විදිින්න උන් වහන්සේ අපිට සාක්‍රමේ තු ක් ද න . ටම මේ සාක්‍රමේන්තු ඇතුළේ උපස්ථාන ලබන්න පුළුවන්. උ වහන්සේ දුන්නු මේ සමගි වීමේ ප්‍රසාධ නිදහනය මේ සමගි සන්ධානය ප්‍රසාධ නිදහනය තමයි ඔබයි මගේ ජීවිතය අලුත්තැන කටාරගෙනෙන්නේ අලුද දෙයක් අපේ ජීවිතය ඇතුළි නිර්මාණය කර වහන්සේකයි කියන්නේ යමෙකු මාතුල සිටිද ඩැංගතන නව මැවිල්ලා පැරනිදය පාාවගොස් ඇත ද කිතුු ප්‍රේම වන්තේනී මේක තමයි උන්වන්සේ අපිට දෙන එකම නිදහසේ වචනය. මේක තමයි උන්වහන්සේ ඔබේ මගේ ජීවිතය සමරලාට අපි ඉන්නවා මම පාපිෂ්ටයි ම බැහි වෙලා මට මේ වලින් ගැලවීමක් නැහැ කවදහරි මම ගැලමු හම දෙවියන් වහන්සේ හොයාගෙන යනවයි කියලා. කවදහරි මම මේ යහපත් දේවල් කරන දවසකට මන් දෙවියන් වහන්සේ ගාවට යනවා මේ අයහපතින් මම අයින් වෙච්ච දවසකට දෙවන් වහසේ ගාවට යනවා කියලා හැබැයි ඔ මාව පිළිගන්නවද ඔ මාව ඔබගේ ඇතුළට දාගන්නවද මම ලැස්ති ඔබේ පරණ සියල්ල අමතක කරන්න. ඔබේ මගේ ජීවිතයට නවතාවයක් දෙන්නවුන් වහන්සේ ලැස්තේ දෑර පේමවන්තේ මේ නවතාවය මේ වර ප්‍රසාද ජනක කාලෙහි හොයන්න ටයන මේ අලුත්වීම අපින් වහන්සේින් ඉල්ලන්නට යනවා. අපේ ජීවිත වෙනස් කරන්න කියලා අප වහන්සේට මොරගහන්න යනවා. අපි අදහිල්ලේ ජනතාවක් විදිහට මොරගහනුකොට උන් වහන්සේ ලැස්ති ඔබේ මගේ ජීවිතයට ඒ නිදහස ඒ සුවය ඒ සාමය ඒ ප්‍රීතිය ගෙනල් අ දෙන්න. බලන්න ප්‍රේම් වන්තේන. කුච්චර මිනිස්සු ඉන්නවද තමු. කන්නේ කියලා කියන්න තමු හරිම අවාසනාවන්තයි කියලා කියන්න තමු ඉතාම දුකිත ජීවිතයක් ගත කරන්නේ කියලා තමුන් ගැන රිනාත්මකව බලාගෙනන්න මිනිස්සු කොච්චරවද හැබැයි එහම මිනිස්සු මැද ඔබට පුළුවන් ඔබේ දෙවියන් වහන්සේගේ ආරාධනාව පිළිගන්න එහම මිනිස්සු මැද ඔබා අවාසනාවන්තයි කියලා ඔබ ඇගිල්ල දෙ කරන මිනිස්ු ැද ඔබට පුළුවන් ඔබේ දෙවන් වහන්සේගේ අතාල්ලගන්න උන් වහන්සේ ඒකයි ඔබට කියන්නේ. මම ලැස්ති ඔබව පිළිගන්න. එදා ඒ පුතාට කළේ මොකක්ද තාත්තා ලොක්කු හාදුවක් දීල තාත් පිළිගන්නවා. මගේ පුතා නැවතැඇවිල්ලා. මගේ පුතා මම හිටුවේ මැරිලා කියලා. ඔබ මම අයහාපතට යනකොට දෙවන් වහන්සේ හිතන වැඇති ඔබ නැතිවෙයි කියලා. හැබැයි. වහන්සේ ඔබට මට අවස්ථාව දස දහස්ගානක් දීලතියෙන ඔබට පුළුවන් එක අවස්ථාවක් උදව් කරගන්න එක අවස්ථාවක් උදව් කරගෙන ඔබට පුළුවන් ඔබේ ජීවනය අයිති කරගන්න දැබ ප්‍රභබන්තන මේ වගේ කාලයක් අපේ ජීවිතය අපි හමදාම මේ අවුරුද් අවුරුද්ධක් පාස ඇයි අපේ චතාරිකයක් සමරන්නේ ඇයි අපි මේ වගේ දිනහතලයක් පුරා ගමන් කරන්නේ ඔබේ මගේ ජීවිතයේ වැරදුනු තැන් නැවත හරි ගස්ස ගන්න. අපේ ජීවි ගොඩා ගමන දුවගෙන දුවගෙන යන ගමන. මොහතා නැවතින්න උන් වහන්සේ අපිට ආරාධනා කරනවා. මෙක තාම හොඳ කාලයක් අපේ ජීවිතය නවතින්න. මේක ඉතාම උදව් වෙන කාලයක් අපේ ජීවිතයේ නැවතිලා අපි දෙස බලන්න. යැ ප්‍රේම මන්තින ඔඋබ පිළිගන්නවද ගොඩා තරුණ තරුණියෝ. මක කියන දෙයක් තමයි මට බයයි නැවතිලා මන් දෙෙස බලන්න. මම බයයි මගේ ඇතුළ බලන්න. මොකදේ ඒ තරම් එපා වෙලා එක ඒ තරම් විනාශ වෙලා. මම ඒදිහා බලන්න නැතුව ඉස්සරහට යනවා මට වෙන්නන්නේ මොන මද ම දන්නවත්න. ඇයි තමුගේ ඇතු තමුන්ගේ හරද ශක්ෂිය එකඟ නෑ තමුන් කරන දේවල් එක්ක. ැයි ලෝකයේ රැල්ලට ගහගෙන යනවා. තමුන්ට මුොහොදක් ඇස් දෙක පියාගෙන ඉන්න කිවොත් ඉන්න බැහැ දැන් ගොඩක් අහයට ඇහි ඒ ඇස් දෙක පියවෙන තැන තමුන් ගැනහි තමුන් කල්පනා කරන්නගන්න. කවුරුත්තාස නෑ තමුන්ගේ රිනාත්මක දේ කල්පනා කරන්න. තමුන්ගේ පාපිෂ්ට තැන කල්පනා කරන්න. ඒ නිසා ඒක පැත්තකින් තියල දුවල යනවා. හැබැයි නොදැනුවත්වම ඒ හැම් දවසකම ඒ කෙන පසුපස පසු පස ගමන් කරනවා. තමින් ජීවිත එපාවෙන්නේ. ගුර වෙලාවට අපි මේකාල සීමාව තුළ ඇහුවා. මිනි මරනවා. තමුගේ ජීවිතය විනාස කරගන්නවා තමගගේ ජීවිතයක් විනාශ කරන කියන එක තමුන්ගේම ජීවිතය විනාස කරගන්නවා කියන එක දැම් මිනිස්ශුන්ට සාමාන්‍ය දෙයක් වෙලා පරිම වන්තේන. අපි මේ තැනින් එතර වෙන්නට අවශ්‍යයි. අපි මේ තැනින් එහා දෙවියන් වහන්සේගේ ආදරයේ ගමනට හවුල් වෙන්නට ඕනේ. දෙ ඇත්තෙම අපි හැම්ම දවසකම උත්සාහ කරන්නේ. මේ ජීවිතයට ඔබේ ජීවිතයට මාව සවන් දෙන ඔබ හම්මගේම ජීවිතයට එක පනිවිඩයක් දෙන්න එමකක්ද ජේසූ ඔබ ආදරහි. උන්වහන්සේ ඕන තැනක ඔබ ඉන්නවද එතන ඉද්දිත් උන්වහන්සේ ඔබට ආදරෙහි. ඒ කයි උන්වහන්සේ දහස්ස දහස් ගණන් ජීවිත වෙනස් කරන්නේ මේ ලෝකයේ ජීවිත දස දහස් ගලන් බිපාර්යාස වලට ලක්වෙන්නේ. ජීවිත වෙනස් වෙන්නේ. ඇයි ජීවිත වෙනස් වෙන්නේ කවෞරුත් කියීීමම සමාර වෙලාට අපි හිත්තු වෙනෑ මෙහෙම වේ කියල හැබේමගේ ජීවිත වෙනස් වුුණ වෙනස් වෙන්නේ කොටනද ඒ දිව්‍යමය අනුග්‍රහය නිෙසයි මගේ ප්‍රමවන්තේනී. එනිසාව භාන්ස කරන්න මේ දිව්‍යම යනුග්‍රහයට. ජේසුගේ අනුග්‍රහයඔබට ලැබෙන කොට, දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය දෙනකොට ඔබ ඉන්න සීීම මයින් කඩාගෙන උන් වහන්සේ උන්වහන්සගේ ආදරය නඔබව පස්ථාන කරන්න දෙ යනවා. මෙආදරයේ උපස්ථානයට අපි මේ වකවානුවේ ඇතුල් වෙන්නට යනවා. විශේෂංකාරයෙන් මේ වකවානුව ඇතුලි අපි උන්වහන්සිට කියන්න යනවා මාව උපස්ථාන කරන්න මගේ ජේසුනේ. මාව බලාගන්න මගේ ජේසුනේ මට උදව්වෙන්න මේ දුරුවල දුබල අඩුපාඩු සහිත තැනින් එහාට යන්න. අපි වහන්සකින් ඉල්ලමු අපේ ජීවිත මේ තැන අවබෝධ කරගෙන ඉන්නවට වඩා එක අඩියක් ඉස්සර හට එන්න බලය. ධෑප්‍රප්‍රමවන්තේනී. ඔබ හිතන්නපා මට නෙමේ මේ කාලය. මට මව කල්තිය නොමේක කරන්න මට තව කල්තියනවා දෙවියන්ම අදහන්න එකගෙම ම මට ඕන දිර ජීවත් වෙලා න්න ඕන කියල. ප්‍රමවන්තින අදයිීමේ දවස. අදයුබේ දවස ඔබ ජීවිතය වෙනස් කරගන්න. ඔබ ජෙසුට කියන්න මාව වෙනස් කරන්න. එදායි නාස්තිිකාර පුත්‍රයා ඒ අකීකරු පුත්‍රයා ඒ නැතිවෙච්ච පුත්‍රයා අර සෙනෙහෙ බරතාතලඟටාව වගේ. ඔබා දහන්න අද ඔබ ජේසුගේ අත්ලට නතුවෙන්නට යනවා. ජෙසුගේ දාත ඔබවෙතට විවෘතවෙන්නට යනවා. අපි අදැහිල්ලෙන් දකිමු. ජේසු මේ මොහොතේ ඔබේ නිවස්සේ ඔබේ යාලින්දේ ඔබ ලංග නතරවෙලා. අපි ඒ නතරවුණු ජේසුට මේ විදිහට යාඥා කරමු. අදර ජෙසුනී. අප අධානවා ඔබ වහන්සේ මේ රාත්‍රයේ අපිට උපස්ථාන කරන්නට යනවා. වහන්සේ අපිට උදව් වෙන්නට යනවා ඔබ වහන්සේ අඳුනගන්න ඔබ වහන්සගේ ආදරයෙන් නතුවෙන්න ඔබ වන්සගේ ආදරයත් එක්ක නතරවෙන්න යෙසුන දුර්වල දුබලාඩු පාඩු සහිත අපේ හදවත් ඔබ වහන්සේ ස්ුවපත් කරන්න බවහන්සගේ ආදරය පිරුුණම සියල්ල නැතිවෙලා සියල්ල පහවෙලා අලුත් මැවිල්ලක් මගේ හදවත තුළ මැවෙන්නට යනවා අපි අධහනවා ඔබවහන්සේ දුන්නු වචචනය ඔබ වහන්සේ අපි තුල්ලනං අපේ පරණ සියල්ල පහවෙලා අලුත් මැවිල්ලක් මා තුළ ජීවත් ක්‍රවන්නට යනවා ඔබවහන්සේ ඒ අත් දැකීම අපි හම්ම කෙනෙකුගේම ජීවිතයට දෙන නිසා. අපි ඔබ වහන්සට ස්තුතියිකනව ස්වාමිණි. අපි මේ ඉල්ලූ සැමදේ. අපගේ ස්වාමයා නන්ද. ඔබ වහන්සේගේ පුතාද වූ. ජේසුස් ක්‍රිසුස් වහන්සේ නිසාම අපට ලැබේවා ආමෑන්. දැර ප්‍රේම වන්තන ඔබේ ජීවිතයට ඒ සතුට නිදහස ලැබුණෝ තවත් සුවබර සතියකට තවත් ආදරණීය සතියකට ඔබට ආරාධනා කරමින් අපි ඔබෙන් සමුගන්න ඔබ සෑමට ජෙසු පෙහිටයි.